න්කිපොක්ස්. ඇමනත්තම් වන්දුරුණ රෝග සම්බන්ධව අපි තොරතුරුස්වා බලමු මේරෝගෙ කොමද පැතිරෙන්නේ මේ පාලනය කරන්න කොහොමද එවගේ මේ සඳධතියන අවෂද මුණවාද කියෙනකත් අපි මේ වීඩියෝගෙන් කතාකන්න බලාපොරොත්තුයනවා. මෙම රෝගයට හේතු වෙන්නේ වසූරිය රෝගේට අඇත්තු වෛරස් කාණ්ඩේම වෛරසය මෙම ීඩියෝ මාවිසින් සකස් කරන මොහොත වනවිට. එනම් දෙදස් විසිකේ පස්සනිමාස විසි පා වනමට? लोग සෞක් සංවිධානය සඳහන් කරන ආකාරයට ලෝකයේ රටවල් ගණනාවක පෝගීන් එකසේ තිස් එක්දෙනකු හඳුනාගෙනතියෙනවා මෙම රෝකයේ මුලින් නැතිවන රෝගලක්ෂණවෙන්නේ වන තදහිස රදේ උගර අමාරුව කැස්ස වසාගැති ඉදිමීම හා කොන්ද අමාරු යනෑ ඒවායි මිට පසුව உන ක්‍රම ක්‍රමේ නඩුවනාතර මුුණேගැසීමක් ආභවි මෙම කැසීමත් සමඟ පැපල රෝගයකුගේ මෙන් මුණේ විවිලි ඇතිවන අතර ඉන් පසුව අත්පාවලද විවිිල ඇතිවේ මෙවා කැසීමට පටන්ගන්න අතර රෝගේය මුළු ඇඟපුරාම පැතිරියනවා සති හතරකින් පමණ සාමාන්‍ය අවස්ථාවක නම් පෝගය සුවාතට හැර ඔබ මගේ නාලිකාව මෙතෙක් සබස්ක්‍රයිප් කරනැත්නම් පහල ඇති රතුප ඇති බොත්තම ලික් කරන්න අමතකන්න එපා කියනකමක් අපි හොයලබලමු මෙ රෝගේ තොරතුරු තවදුරට මෙම වෛරසයේ වර්ක දෙකක් තියෙනවා. එකක් වෙන්නේ බටහිර අපප්‍රිකාණු ප්‍රේදය. අනික් එක වෙන්නේ මධ්‍යම අප්‍රිකාව නැක් නම් කොංගෝවාශ්‍යත ඇති ප්‍රබේදය. ම මුලින් සඳංකල බටහිර අපප්‍රිකාුණු ප්‍රේදය සිය දෙනෙකු ආසදධනය වූුවොත් මරණ අනු පාතය වන්නේ එක් අයකූමිය යාමයි. නමුත් මදධ්‍යම අප්‍රිකාව එමනත්ත කොංගෝවාශ්‍යත ඇති ප්‍රේදය සිය දෙනෙකු ටාසද්දුවෝොත් එන් දහ දෙනෙකු ටාසන්න ප්‍රමාණයක් මියයනෝ. මෙම රෝගේයේ වඳුරන් මියන්හා ලේනුන් මගින්ද බෝවන බවට ලෝක සෞ සංවිධානය සඳන් කරනු. මීට අමතරව රෝගයකු භාවිතා කළ ඇඳුම් ඇඳඇතිර්ගලි හෝ තුවායන් හේතුවිින්ද රෝගය තවත්ගෙනෙකොට බෝවයෙනවා. එවගේම රෝගයකු කැස්ස හෝ කිවසුමියඇවීම නිසා එම රෝගේයේ ආශ්වාස කරන වාතේ මාර්ගගේෙන් තවත් අයට බෝවයෙන. ලෝක ෞක් සංවිධානය නවතම වාර්තානුව මෙම රෝගේයේ කොවිට් තරම්ම වසංගත තත්ත්යකට පත් නෝනු ඇත් එ වනත් විශාල වශයෙන් බෝවීම සිදුව හෝත් සැලකයුතු බලපෑමක් ලෝකයට සිදුකරනුුවෙත්. මේ හේතු නිසාම ලෝකයේ රටවල් රාශියක් මෙම වෛලසේ සෑදුුණු පුද්ගලින් තම රටට ඇතුන්ලන්නේදයි අවධානෙන් පසුුවීම ආරම්භ කරතිබෙනවා. මෙම මංකිපොක්ස් නැත්නම් වන්දුුරුවුණ නැමැති වෛරසේ මුලින්ම හඳුනාගන්න ලැබුයේ එද නම්ි හැත්ත වසරදිී අපප්‍රිකානු රටවල් කීපේකි අපප්‍රිකානු වදුරු විශේෂයකින් මෙම රටවල වැසියන්ට ප්‍රෝගේ බෝවන්නට ඇත්තයි කියලා බොහෝ පරේෂ්‍රකන් සඳහන් කරනවා. පෝගේට ප්‍රතිකාර වශයෙන් වසූරේ රෝගේය සඳ ලබ දෙන එන්න තරමක් දුරට ප්‍රතිඵාල දායක බව සඳහන් වෙනවා. නමුත් නිශ්චිතව මංකි ෆොක්ස් රෝගේ සඳහා මෙතෙක් ප්‍රතිකාරයක් ස්ොයාගෙන නැහැ. මෙම , වැලඳීම සම්බන්ධව සහ රෝගයක සම්බන්ධ පරීක්ෂා කර හඳුනාගැනීමේ ක්‍රමහා හැකියාව ලංකාවද සතුූ පවතිනෝ. ඒ මහත්ස්භවා අධිකාරණය නමුත් ප්‍රෝගය ්‍රටතුළට පැමිණීම වලක්වා ගැනීම නම් ඉතා වැදගත්වෙෙනු. ොID්2 සංගත හමුුවේ දරුණු ආර්ථික බිඳවැටීමට ලක්වී සිටින ශ්‍රී ංකාව මෙවැනි තවත් වෛරසයක් හමුුවේ කෙසේ ආර්ථික වශයෙන් මූුණදේවිදයි කිසියකට සඳහන් කළනොයකි. එබැවින්, මේ සම්බන්ධව අප රටතුළ ඇති අංශන් වඩාත් සක්ට්‍රියය වෙමින් මෙම රෝගන් රටතුළට ඇතුළ වන්නේ දෙයන්න ස්ොවා බැලීම දැන්ම ආරම්භ කිරීම වඩාත් සුදුසු බවයි මගේ පුද්ගිල්ක හැඟීම ඒය අප කාටත් යහපත් ප්‍රතිඵලදායක වනුව ඇත. ඔබ තාමත්මාගේ 360 ශී ලංකා YouTubeු නාලිකාව සබස්ක්‍රයිප කරන ත්නම් පහල ඇති රතු පැඇති බොත්තම කලික් කර සබස්කර් කරන්න තවත් මෙවැනි අලුත් වඩියකින් හමුවමු එතෙකොපට අයිබෝ1න්